साधु साधु बुधु रुवन वांदिन्तै साधु साधु सदहं नमदिन्तै साधु साधु संग रुवन वांदिन्तै साधु साधु तेरुवन नमदिन्तै गौतम मुनि दुगे शरण लब्बेन्तै संबुद्धु बन पद मट सिहिवेन्तै लोतुरु संग गुण सिहि कर गन्तै गौतम ससुने पीठ लबन्तै वांदिमि बुधु समिदुन वांदिमि सिरी सदहं वांदिमि सांग रुवन द वांदिमि वांदिमि मम तेरुवन वांदिमि मम तेरुवन वांदिमि मम तेरुवन वांदिमि साधु ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් මෑණිවරුනි සදහවත් පින්වත්නි අපේ යුගයේ දෙව මිනිසුන්ට යහපත් මාර්ගයේ පින්වන්ට පහළ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා නුවණැති අය තමන්ගේ ජීවිතවලට විශාල යහපතක් උදා කරගත්තා බුදුරජාණන් වහන්සේ තමන්ගේ කාර්යභාරය බුද්ධ කෘත්‍ය ඉෂ්ට කළේ ධර්මයේ තුලින්මයි ඒකට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව උපකාරී වුණා බුද්ධ ශාසනයේ අතුරුදහන් වන කාලයේදී මිනිසුන්ට දෙවියන්ට හරි මාර්ගය කියලා දෙන්න කෙනෙක් නැහැ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙන කාලෙදී හොඳ නරක තෝරගන්න විදියක් නැහැ. ලෝකයා සැප කියලා සලකන්නේ එතකොට මේ ඉන්ද්‍රිය පිනවීම විතරයි. බුදු කෙනෙක් පහළ වෙලා සැප කියලා පෙන්වන්නේ සතර අපායන් අත් මිදිලා රැකවරණයක් සලසාගෙන සීල සමාධි ප්‍රඥා උපදවාගෙන ජීවිතාබෝධයේ තුලින් ලබන දෙයයි. ඉබඳු දෙයක් අපට අහන්න ලැබෙන්නේ ඒ ගෞතම බුද්ධ ශාසනය නැත්නම් බුදු කෙනෙකුගේ ශාසනයක් පැවතුනොත් විතරයි. අපේ වාසනාවට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ යම් වෘක්ෂයක් සෙවනක ගුරුපදේශ රහිතව චතුරාරි සත්‍ය අවබෝධ කළසේක්ද ඒ බෝධින් වහන්සේ අපේ රටේ වැඩ සිටිනවා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඉතිරි වූ ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වැඩ සිටින්නේ අපේ රටේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා වෙලා පිරිසිදුව වැඩ සිටින්නේ අපේ රටේ. ඉතින් මේ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන්
අපට පිළිසරණ ලබා ගැනීමේ වාසනාවක් උදා වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ ජම්බුද්වීපයේ විවිධාකාර අර්බුද ප්‍රශ්න දුක්ඛිත තත්වයන් පැන නැංගා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම චාරිකාවේ වැඩි ප්‍රදේශ කීපයක් තියෙනවා. එකක් තමයි මගධ රාජ්‍යය, අනිත් එක තමයි අංග කියන රාජ්‍යය. මගධ රාජ්‍යයට පහළ ඊළඟ එක කෝසල රාජ්‍යය. මේ වගේ චාරිකාවේ වඩින අතරේ මගධ රාජ්‍යයත් කෝසල රාජ්‍යයත් අතර පාර වැටිලා තිබුණා ලිච්ඡවි රාජ්‍ය හරහා. කුමක්ද අවාසනාවකට ලිච්ඡවීන්ට විශාල කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දුර්භික්ෂයක් ආවා. දුර්භික්ෂයක් ආවට පස්සේ ආහාර පාන ආදිය හිඟ වෙලා ගියා. ඒ අතරෙම බෝවෙන රෝග ඇති වුණා. එතකොට මිනිස්සෙයින් මරණයටපත් වුණා. එතකොට මේ මරණයටපත් වෙනකට දිගින් දිගට මේවාට අමනුෂ්‍ය බැල්ම වැටුණා. එතකොට දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය කියන ත්‍රිවිධ බයකින් විඳවන්න පටන් ගත්ත මේ ලිච්ඡවි රාජ්‍ය. මිනිසුන් ඒ කාලේ තිබිච්ච යාග හෝම, පුද පූජා, යාදිනි සෑම දෙයක්ම කළා, විසඳුමක් නැහැ. අන්තිමට නොනැති අය කිව්වා මේ එකක්වත් කළා හරියන්නේ නැහැ. අපේ මේ ජම්බුද්වීපේ 15 වැඩ සිටිනවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේව වඩම්වා ගන්න කිව්වා. ලිච්ඡවි රජදරුවන් මගධ රාජ්‍යයට ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, අපගේ රාජ්‍යය මෙවැනි අන්තරායකට පත් වෙලා තියෙනවා. මේකෙන් බේර ගන්න අපිව භාග්‍යවතුන් වහන්සේට විතරයි පුළුවන් අප කෙරෙහි අනුකම්පාවෙන් වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ, අනද මහතෙරුන් වහන්සේ, මහා සංඝරත්නය පෙරට කොටගෙන ලිච්ඡවි රාජධානීට වඩින්න පිටත් වෙද්දී කාලයක් නොවැස්ස ලිච්ඡවි රාජධානියේ ආකාශය වැහි වලාකුළු වලින් පිරී ගියා. උන්වහන්සේ වඩින්න පිටත් වෙනකොට හෝගාලා වහින්න පටන් ගත්තා. අර ජරාව මලකුණු ඔක්කෝම සේදිලා ගියා. ඒ ඔක්කෝම සේදිලා ගඟට ගියා. බුදුරජාණන් වහන්සේ වඩින්නකට අර මනුස්ස ජීවිතවලට අරක්ගෙන මිනිස්සුන්ව පෙළපෙළා හිටපු නීච බලවේග, පහත් අමනුෂ්‍ය බලවේග සියල්ල මිනිස්සුන්ව අතහැරලා දිව්වා. ඒ හේතුවෙන් මිනිස්සු ඉක්මනට සුවපත් වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආනන්ද හාමුදුරන්ට කිව්ව පාත්‍රයට පැන් එකක් අරගෙන ඉන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා රතන සූත්‍ර දේශනාව. ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ රතන සූත්‍ර දේශනාව දේශනා කර කර ලිච්ඡවි ජනපදයේ පුරා පැන් ඉස්සා. ආයමත් පරණ සමෘද්ධිය උදා වුණා. අද මේ පින්වතුන් අහන්නේ ඒ රතන සූත්‍රයයි. ඒ රතන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථාවේ කියන්නේ යානීද භූතානි සමාගතානි බුම්මානිවා නිව අන්තලික්කේ. අන්තරීක්ෂය කියන්නේ ආකාශය. අන්තලික්ක කියන්නේ ආකාශය. බුම්මානි කිව්වේ පොළොව වාසී. එතන මෙතන අදහස් කරන්නේ මේ පොළොව වාසී ආකාශයේ සිටින භූත පිරිස් යම් කිසි ප්‍රමාණයක් මෙතන ඇස්සලා ඉන්නවා නම් ඒ අදහස් කරන්නේ අර මිනිස්සුන්ව ආක්‍රමණය කරගෙන අල්ලගෙන හිටපු අය නෙමෙයි. ඒගොල්ලෝ ඔක්කොම මිනිස්සුන්ව දාලා ගියා, දිව්වා. කේවඩ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ යම් කිසි ගමකට වඩිනවා නම් ඒ ගම් ප්‍රදේශේ හත් ගව්වා අමනුෂ්‍යෙක් ඉන්නේ නැහැ කියලා. මිනිස්සුන්ව දාලා යනවා කියනවා. එතකොට ඒ කියන්නේ මිනිස්සු අමනුෂ්‍ය ග්‍රහණීන් බේරී වාසය කරන්නේ කොයි කාලෙකද එහෙනම්? බුද්ධ කාලෙක විතරයි.
සාසනීය අතුරුදහන් වුණාට පස්සේ ආයමත් අර පිරිස ඇවිල්ලා මිනිස්සුන්ගේ ලෝකෙ වහ ගන්නවා දැන් වගේ ආයමත් මිනිස්සුන්ගේ ලෝකෙ වහ ගන්නවා එතකොට මේ ලෝකෙ මිනිස්සුන්ට ගැළවිලි ලේසි නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි භූත පිරිස කියලා එතන කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩියාට පස්සේ දෙවියන් භූමාටු දෙවියන් ආකාශ ආකාශස්ත දෙවියන් ඒ කියන්නේ අහසේ සිරින දෙවියන් මේ දෙවිවරු කොහොම බුදුරජාණන් වහන්සේ පිරිවරා ගන්නවා මේ දෙවිවරුන්ට කියනවා භූත පිරිස් කිසිවකු මෙහි සිටිද්ද රැසුන අහසේ හෝ පොළවේ හෝ එහෙම එක්කුණ මේ අහසේ හෝ පොළවේ හෝ භූත පිරිස් ඉන්නවා නම් ඒගොල්ලන්ටයි මේ කියන්නේ සබ්බේව භූතා සුමනා බවන්තු දැන් දුමන දුමන කියන්නේ නරක හිත දුකට පත් වෙච්ච හිත වේදනාවට පත් වෙච්ච හිත සුමන කියන්නේ ප්‍රීතියට පත් වෙච්ච හිත සතුටට පත් වෙච්ච සබ්බේව භූතා සුමනා බවන්තු මේ සියලුම භූතයෝ සතුටු සිත් ඇත්තෝ විත්වා සියලු භූතයෝ සැප ඇති සිත් ඇති විත්වා අතෝපි ඒ වගේම සක්කත් මනාකොට මා කියන දේ සුනන්තු භාසිතා මා කියන දේ අසත්වා එමෙන්ම මා පවසන දේ හොඳින් අසත්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාව දේශනා කරනවා තස්මාහි තස්මාහි කියන්නේ ඒ නිසා තස්මායි භූතා නිසාමේත සබ්බේ ඒ නිසා මේ සියලු භූතේනි භූතේනි කියලා එතන කියන්නේ ඒ අහසේ පොළවේ රැස් වෙච්ච සියලු දෙවියන් බ්‍රහ්මීන්ට කියන වචනයක් දඟපදනෝ ඇති මේ උපදිච්ච සත්‍යයට කියන වචනයක් භූත. උපදිච්ච සත්‍යයට කියන වචනයි. අපි භූත කියලා කියන්නේ හොල්මන් වලට එතකොට ඒ මැරිලා නරක තැන් වල ඉන්න අයට කියන්නේ. එතකොට අපි හිතන්නේ භූත කිව්වහම අපිට මතක් වෙන්නේ කාවද? හොල්මන්. මේ හොල්මන් වලට අර ගහලා කියනව නෙමෙයි මේ. දෙවිවරුන්ට. සියලු භූත යන්නේ එනිසා අසව්‍යමාසිත. ඊළඟට මෙත්තං කරෝත මානුෂියා පජාය මනුෂ්‍ය ප්‍රජාවට මෙත්සිත වඩන්න මෙත්සිත පතුරා නිතරම හැම මිනිසුන් වෙත දැන් මේක පරිවර්තනය නොකරන්න ඕගොල්ලෝ දැනගන්න විදියක් නැන්නේ දිවාච රත්තුච හරන්තියේ බලින් තස්මයි නේ රක්ඛතාපවල් ඒ මිනිසුන්ට මෛත්‍රී වඩන්න කියනවා ඒ කිවි එතන අදහස් කළේ මොකද්ද මේ මිනිසුන්ට අමනුෂ්‍යයන්ගෙන් කරදර වෙද්දී පීඩාවට පත් වෙද්දී අහක බලන් ඉපා දෙවියරුන්ට මේ කියන්නේ මිනිසුන්ගේ පීඩාවට පත් වෙලා කරදරයට පත් වෙලා ඉන්න වෙලාවට අහක බලාගෙන ඉන්න ඉපා මිනිසුන්ට මිනිසුන්ගෙන් පුද පූජා ලැබෙන එක විතරක් බලාගෙන ඉන්න ඉපා මිනිසුන්ට මෛත්‍රීචිත වඩන්න මොකද හේතුව දිවාච රත්වෝච හරන්තියේ බලින් දිවා රාත්‍රියේ ඔබට පුද පූජා පවත්වනවා ඔබට පිම්පෙද්දෙනවා දැන් දෙවියරුන්ට මිනිස්සු දිවා රාත්‍රී පිම්පෙත් දෙනවා පුද පූජා පවත්වනවා සැලකිලි සම්මාන පවත්වනවා ස්තුති ප්‍රශංසා කරනවා ඉතින් එහෙම කරනකොට ඔබ කරන්න ඕනේ මිනිසුන්ට මෙත්සිත වඩන එකයි මේ වගේ කරදර වෙච්ච වෙලාවක ඒ මිනිසුන්ව මගහැරලා යන්න එපා තස්මායි නේ රක්කත අප්‍රමත්තා ඒ නිසා අප්‍රමාදීව ඒ මිනිසුන්ව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙවිවරුන්ගෙන් ඉල්ලනවා ඒ කිසිවෙක් තොපහට පිං දිවරෑ පුද දෙත පමානු වී තෙපි හැම නිති සුරකේ යුත කියලා බුදුරජාණන් වහන්සේ තමයි අර දිවියන් බමුන්ට කියන්නේ ඊට පස්සේ එතන ඉඳලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය පටන් ගන්න තනිකරම ධර්මයෙන් චින්තාමාණික්කය භද්‍රගටේ අපි අහලා තියෙන්නේ කප්රුක එක එක වහලා තියෙනනේ මිනිස් ලෝකේ අපි අහලා තියෙන එක එක මැණික් වර්ග මුතු වර්ග
රන් ධන දහන්නේ ඇද්ද සග්ගීසුවා යං රතනම් පනේතං ස්වර්ගයන්හි සග්ගීසුවා කියන්නේ දෙවිලව පවා තියනවා නම් යම් රතනම් පනීතං උතුම් ප්‍රනීත කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් මණිකක් නනෝ සමං අත්ති තථාගතේන ඒ කිසිවක් තථාගතයන් වහන්සේ නැමැති මනුෂ්‍ය රත්නයට සමාන නැහැ නනෝ සමං අත්ති තථාගතේන තථාගතයන් වහන්සේ නැමැති උතුම් මනුෂ්‍ය රත්නයට සමාන කරන්න පුළුවන් වස්තුවක් මාණික්යක් මෙලවත් නැහැ පරලොවත් නැහැ දිව්‍ය ලෝකවලත් නැහැ ඉදම්පි බුද්ධි රතනම් පණීතං බුදුරජාණන් වහන්සේ තුල තිබෙන ශ්‍රේෂ්ඨ මාණික්යක් ඒතේන සත්‍යේන සුවත් මේ සත්‍යෙන් සෙත්වේවා එතකොට බලන්න මේ කවුද මේ මෛත්‍රිය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ තමන් මෛත්‍රිය දේශනා කරන්නේ මෙහි හෝ පරලව හෝ ඇති යම් වස්තුවකට දෙව්ලව හෝ තිබෙනා යම් උතුම්ම මණිකට නොහැකිය ගන්නට කිසිවිට බුදු රජ සම කොට මේ බුදු සමිඳුගේ පවතින උතුම්ම මණිකකි සැබෑ වශයෙන් මෙම සිත සැලසීවා දැන් බලන්න මේ පරිවර්තන කොච්චර හරිද කියලා එතකොට පාලි භාෂාව දන්න කෙනා නියම විදිහට දන්නවා මේ මොකද්ද පාලි භාෂාව දන්නේ නැති එක්කනට තේරෙන්නට වෙන්න පුළුවනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවනි ගාථාව දැන් මේකෙන් දේශනා කළේ කවුරු ගැනද එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ඊළඟ ගාථාව තමයි කයං විරාගං අමතං පණ කයං කිවි රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ආන මොනවද ක්ෂය වෙන්නේ කෙලෙස් කෙලෙස් ක්ෂය කරන්නා වූ විරාගං විරාගී වූ අමතං අමූර්ත වූ ප්‍රණීතං ප්‍රණීත වූ යදජ්ජගා යදජ්ජගා යං අජ්ජගා අජ්ජගා කිව්වේ අවබෝධ කරනවා සාක්ෂාත් කරනවා සක්‍ය මුනි සමාහිතෝ සමාහිත සිත්තේති එකඟ සිත්තේති සමාධිමත් සිත්තේති සක්‍ය මුනි සාක්‍ය මුනිంద్రයන් වහන්සේ යං අජ්ජගා එතර යං කියන එක තමයි අර ටික ආйти කයං විරාගං අමතං පණීතං යංකේ යම් යම් දෙය මොනවද කයං කෙලෙස් ක්ෂේ කරන ලද්දා වූ විරාගී වූ ප්‍රණීත වූ අමා නිවන නම් යම් දෙයක් සමාහිත සිත්තේ සාක්‍ය මුනිంద్రයන් වහන්සේ අවබෝධ කළසේක්ද ඒක තමයි මම හැරෙව්වේ කෙලෙස් නසන වීතරාගී අමා නිවන යුතු යම් දහමක් ලැබුවේ නම් මොනිදු සමාහිත නතේන ධම්මේන සමත්‍තිකින්චි ඒ අමා මහ නිවනට සමකල හැකි කිසිවක් ලෝ නැත ඒ ධහමට සමකල හැකි කිසිවක් ලෝ නැත ඉදම්පි ධම්මේ රතනම් පනීතං මේක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන ශ්‍රේෂ්ඨ උතුම්ම මැනික මොකද්ද අමා මහ නිවන කැලසුම් ශේකරන්නා වූ විරාගී වූ ප්‍රණීත වූ අමා මහ නිවන බුදුරජාන් වහන්සේ අවබෝධ කොට සාක්ෂාත් කළසේක්ද ඒට සමාන වූ දෙයක් ලොව නැත මේ තමයි ධර්මයේ තිබෙන ප්‍රණීත භාවයේ මෙය සදහම් තුල පවතින උතුම්ම මැනිකකි ඒතේන සච්චේන සුවත්ති හෝතු සැබෑ බසින් මෙම සිත සැලසීවා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඊළඟ ගාථාවත් ධර්මයට ප්‍රශංසා කරන ගාථාවක් බලන්න මේ සත්‍යනේ මේ කියන්නේ ඔක්කොම සත්‍යයි. ඒතර මේ සත්‍යය ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ මෙත් සිට පතුරවන. කොහොමද මෙත් සිට පතුරවන්නේ? සුවත්ති හෝතු. ඔව් සිත සැලසීවා කියලා මෙත් සිට පතුරවන. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින්. සුචින් කියන්නේ පිරිසිදු. අසුචි කියන්නේ අපිරිසිදු. ආන දැක්කන වචනේ තේරුම පිරිසිදු නැද්ද අපිරිසිදු. එතන මෙතන කියන්නේ සුචින්. සුචින් කියන්නේ පාරිශුද්ධ පිරිසිදු. බුද්ධ සෙට්ටෝ
බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ යමක් පිරිසිදුයි කියලා හොඳයි කියලා යහපත් කියලා පරිවන්නයි මනාකට වර්ණනා කළසේක්ද මොකද්ද මේ වර්ණනා කළේ හොඳයි කියලා කියපු දේ ඕන ඊළඟ පදේ තියෙනවා සමාධි මානන්තරිකඤ්ඤමාහු සමාධින් ආනන්තරිකං අඤ්ඤමාහු එහෙමයි වචන තියෙන්නේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ අරහත් ඵල සමාධියට මොකේද ආනන්තරික සමාධිය කියලා කියන්නේ අරහත් ඵල සමාධියට ආනන්තරික කර්මය කියලා කියන්නේ පංච ආනන්තරික කර්ම කියලා කියනෝනේ මොකද පංච ආනන්තරික කර්ම අතරක් නැහැ මිනිස් ලෝකෙන් එයා චුත වෙනකොටම අතරක් නැතුව නිරේ උපදිනවා ඒර මිනිස් ලෝකේ චුත වෙනකොට අතරක් නැතුව නිරේ උපදින නිසා ඒකට කියනවා ආනන්තරික කර්ම මේට ආනන්තරික සමාධිය කියලා කියන්නේ අරහත් ඵලය අයි අරහත් ඵලයට ආනන්තරික සමාධිය කියන්නේ අතරක නොරදා භවයේ අතරක මෙයව නොරඳා නිවනට පමුණුවන නිසා අරහත් ඵල සමාධියට කියනවා ආනන්තර එතකොට ආරාන්තික සමාධිය කියලා කියන්නේ අරහත් ඵලයටමයි වෙන කිසිම දෙයකට නෙමෙයි බුද්ධ දේශනාවල තියෙන මහණනි මේ ආනන්තරිකව මේ ඵලය ලබා ගන්න මම ඔබට දේශනා ඒ කියන්නේ අතරක නොරඳා භවයේ කොහිවත් නොරැඳී මේක ලබා ගන්න අරහත් ඵලය ලබා ගන්න පුළුවන්කම ඒකටයි මේ අරහත් ඵලයට ආනන්තරික සමාධිය කියලා කියන්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් බුදු සමිඳුන් අගය කළේ හොඳයයි යමකට අන්න මම පරිවර්තනය කළා සමාධියයි ඒ අතරක නොරැඳින කිසිවිට දර කොහෙවත් භවයේ කොහිවත් නොරැඳී නිවන කරා යන්න අරහත් ඵල සමාපත්තියට පැමිණිච්ච කෙනාට පුළුවන්කම තියෙනවා භවයේ කිසිවක නොරැඳින සමාධිය භවයේ කිසිවක නොරැඳෙන දැන් අපි ගත්තොත් නිකන් සමාධිය අපි ගමු පත්තම ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින් චඤ්ඤාය මේ හැම එකකෙම භවයේ රැඳෙනව නේද ඇයි මේ චුත වෙන කෙනා මේ ලෝකවල ගිහිල්ලා උපදින්න පුළුවන් මේ අරහත් ඵලය භවයේ නොරැඳෙන එකක් සමාධි මානන්තරිකඤ්ඤමාහ ආනන්තරික සමාධිය යයි කියනවාද සමාධිනා තේන සමෝන විජ්ජති ගත නොහැකිය කිසිවක් ඒ සමවත සමකොට ඒ ආනන්තරික සමාධිය හා සමාන කළ ගන්න පුළුවන් කිසිම සමාධියක් ලෝකේ නැත ඉදම්පි ධම්මේ රතනම් පණීතං මෙය ධර්මයේ තියෙන ප්‍රණීත බව කියලා සෝවාන් ඵලය නෙමෙයි සකදාගාමි ඵලය නෙමෙයි අනාගාමි ඵලය නෙමෙයි අරහත් ඵලයයි මේ මේ ඒක සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ කියන්නේ මේ සෝවාන් ඵලයට හෝ අනිකුත් ඵලවලට කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ අරහත් ඵලයටමයි ඒ අරහත් ඵල සමාධියට සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකේ වෙන නැහැ ඉදම්පි ධම්මේ රතනම් පණීතං මේ ධර්මයේ ඇති ප්‍රණීත භාවයයි ප්‍රණීත රත්නයක් කියන ධර්මයේ තුල තියෙන. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුතුල තමයි කෙලෙස් නැසන වීතරාගී අම නිවන තියෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තමයි අරහත් ඵලය තියෙන්නේ. මේ ලෝකේ වෙන කිසිම ධර්මයක නැහැ. ඒ නිසා ලෝක කිසිවක් හා සමාන කළ නොහැකි. කිසිවක් හා සමාන කළ නොහැකි. මේ සදහම් තුල පවතින උතුම්ම මණිකකේ සැබෑ බසින් මෙම බුදුරජාණන් වහන්සේ මෙච්චිත වඩනවා මෙච්චිත පතුරවනවා මේ සත්‍යයි ඒ තේන සච්චේන ඔව් මේ සත්‍යානුභවයෙන් සුවපත් වේවා කියලා බලන්න බුදු කෙනෙකුගේ මෙච්චිත කොච්චර ලස්සනද ඊට පස්සේ තමයි පිළිවෙලින් ශ්‍රාවකත්වයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ පුග්ගලා අට සතම් පසත්තා පුද්ගලයෝ අට දිනක් ඉන්නවා පුද්ගලයෝ අට දිනක් ඉන්නවා සතම් පසත්තා සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වූ සතන් කියලා කිව්වේ සත්පුරුෂයන්ගේ සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වූ පුද්ගලයන් අට දිනක් ඉන්නවා කවුද මේ පුද්ගලයන් අට දින සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි
मार्गस्थ पलस्थ अनागामी मार्गस्थ पलस्थ अरहत मार्गस्थ पलस्थ मार्गस्थ क्या ने मार्गे सिटीने पलस्थ की पालेट पातु तो बोलते मैं मार्गस्थ पलस्थ पुद्गलयन आठ दिना तमाई बुद्ध जानन वहाँ से किस सबे एम श्राव कयो छत्तार येतान युगानि होंती मैं श्राव क्या आठ दिना युगलवासे हातराय सोवान मार्ग पाले एक युगले आक सकदागामी मार्ग पाले देवनि युगले आई अनागामी मार्ग पाले तुंगनि युगले आई अरहत मार्ग पाले सातरवनि युगले आई ती दक्षिणेया दक्षिणेयो मतलब क्या दक्षिणेयो किन वचने दक्षिणेयो क्या नहीं मुकदे पिंसल का दीम होंदा ये ऐसा बोलते किन्हें कुछ ओढ़नं मीगी नाती इंट पिन देने मी परलोगी ऐतन तो सफ़ेदा कराने तमंगी जीवित इट सफ़ेला बागाने पुण्यस्कंदी आयती करेगाने ऐनंगी किना दाम देने वोनी मी किने मार्गस्त पलस्त आरी संग्या उदिसा ते दक्षिणेया उन्हाँ सेला काउदे दक्षिणार हाय पिंसालकागे ने दाने पिलिगंट सुदुसुई काउदे सुगतास्त सावका सुगत्यन उन्हाँ सेगे श्रावकयो एते सुदिन्नानी में श्रावक्यान केरही पुदनलद दाने महापलानी महापल्लबिनो पुद्गलयो आठ दिने क्या खोंदा आये पाँच सने सातर दिने की मै उत्तमान युगल विलस गेने मै आये बुद्ध साऊओ वेती दानट सुदुसु वने महत पाले लेबदे मेतुमान ट पुदन दाना देखकर मैं पारिवारिक नहीं महत पाले लेबदे मेतुमान ट पुदन दाना इदम पि संगे रतनां पने इतांग मैं बुद्ध पीरी से ही पावतीन उत्तम मैंने क्योंकि सुगतास साव का सुगत्य अनुभान से कि श्राव के पीरी से तो मैं बुद्ध पीरी से इतने मैं बुद्ध पीरी से के लादाहस के लिए बुद्ध रजान अनुभान से कि श्राव के पीरी से मैं बुद्ध पीरी से ही पावतीन उत्तम मैंने क्योंकि ऐसा कोई बुद्ध पीरी से कि वह हम इतने आर्थवर्ती आर्य श्राव क्यान वहां सीला मैं बुद्ध पीरी से पावती ने उत्तम मैंने कहीं मुकाद बुद्ध पीरी से पावती उत्तम मैंने कहो ये मार्ग पर लाभी श्राव क्यान वीम इधर उटे ये मार्ग पर लाभी श्राव क्यान दक्षिणावटे सुदुसुई दांपेंगवल्टे सुदुसी ये श्राव क्यान टे दिने दानी महत्पलाय बुद्ध रजान नाम से बटे प्रजापति गौतमी सूरक मासागिन आपुविलावे बागितुन वहंसेटिम पूजाकरन मम्मी मगे अतिम्म नूल कटला वियला महागिन पंडुगहला मम्मी गिनल पूजाकरन्नी माकिरी अनुकंपां पिलिगान्निकुवे बुदुरजान वहंसे उदिसावत पुद्गलिक पूजावग्गान्न माटा विद्वान विनोवा क्यों हुआ? इतो बोले मैं संघ्या के लापी मैं सालकान ने बुद्ध रजान अनुहान सीगी पवा प्रशंसावट बादुन नो सुगत्य अनुहान सीगी श्रावक पीरिसे सुगत्य श्रावक पीरिसे ऐते न सच्चे न सु इतर बुद्ध रजान अनुहान सी वधारनो मैं सत्यानुभावेन सुवत्ति होतु इतो बोले मैं मेथीते पातुरान नि� Buddha Rajana Nuhansi Paturu ni Metsita Methi ni Ayy Devi Vironti Issalam kiwa ni Devi Vironti kiwa Minissu Obata Pudu Pooja Pavattu no Obata Istuti Prasansa Akari no Obata Pindi no Obata Pudu Pooja Valdi no Pingitaraddi no Anime ni Palturu Pooja Karano Mal Pooja Karano Suvanda Pooja Karano Pan Pooja Karano Mivant Pooja Karano Ayy Dore Pindi no Obata Mivant De no Minissu Ehmanang Oba Minissu Nte मेच्छित वड़ा न मित्तं करोत
මානුෂියා පජාය මිනිස්ස ප්‍රජාවට මෛත්‍රිය කරන්න තස්මයි නිරක්ඛත අපමත්තා ඒ නිසා අප්‍රමාදීව මේ අහිංසක මිනිසින්ව ආරක්ෂා කරන්න කියලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ චිතපත්‍ර වුණා ඊළඟ උන්වහන්සේ වදාළේ මොකද යේ සුප්පයුත්තා මනසා දල්හීන දැන් බලන්න මේ ශ්‍රාවකයෝ නිකන් නෑ නෙමෙයි දැඩි මනසින් දල්හීන කියන්නේ දැඩි මනසින් තමයි සුප්පයුත්තා මේ ප්‍රතිපදාවේ ගිහින් තියෙන්නේ මේක එනම් මොලොක් මනසකින් යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක නෝන්ජල් මනසකින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක දැඩි මනසකින් යන්න ඕනේ දැඩි මනස කියලා මෙතන කියන්නේ මොකද්ද හිතුවක්කාර කෙනෙක්ද නෑ එහෙනම් හිතෙන් අහිංසකයි අදිෂ්ඨානෙන් දැඩි අපිට වෙලා තියෙන්නේ අදිෂ්ඨානය නෑ හිතින් දැඩි එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ හිතෙන් අහිංසකයි අදිෂ්ඨානෙන් දැඩි ඒ සුප්පයුත්ත මනසාදල් හේන යමි පිළිවෙතින් යුතු වේද මනසින් දැඩි කොට ඒක අදිෂ්ඨානයක් තියෙනවා දෘඩතර අදිෂ්ඨානයක් තියෙනවා ඒ දෘඩතර අදිෂ්ඨානය තියාගෙන හිතින් අහිංසකව මේ පිළිවෙත් පුරනවා නික්ඛාමිනෝ ගෝතම සාසනම් භී නික්මෙන හැම කෙලෙසුන්ගෙන් බුදු සසුනේ සිට ලස්සන වචනයක් ගෞතම සාසනේ ගෞතම සාසනේ ගෞතම සාසනේ තුල ඉඳගෙන නික්ඛාමිනෝ නික්ම යනවා කෙලෙසුන්ගෙන් කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා එයා ගෞතම සාසනේ තුල දිනු වෙනවා එතකොට කෙලෙසින්ගෙන් නිදහස් වෙලා ගෞතම සාසනේ තුල මනසින් දැඩි කොට පිළිවෙත් සපුරා කෙලෙසුන්ගෙන් නික්ම යන ඒ ශ්‍රාවකය කවුද තේ පත්තිපත්තා අමතං විගයිහ ඒ ශ්‍රාවකයන් වහන්සේලා අමෘතය නිවන සාක්ෂාත් කරනවා ඒතුමන් පැමිණියේ පසු සුන්දර නිවනට ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා අරි ලස්සන වචනයක් ඒක මොකක්ද අමා නිවන වළඳනවා ඒ නිවන් සැපේ විඳිනාට බුදුරජාණන්සේ වාචික කර වචනේ මොකද්ද වළඳනවා ඒ අමානිවන සාක්ෂාත් කළා අරහත් ඵල සමාධියෙන් ඒ ශ්‍රාවකයෝ ඉන්න එකට බුදුරජාණන් වහන්සේ වදාළේ වළඳනවා ලද්දා මුදා නිබ්බුතින් තමන්ට ලැබිච්චි කෙලසුන්ගේ නික්මීම නිසා ගෞතම සාසනේ තුල තමන්ට ලැබිච්ච අමාමහා නිවන වළඳති සුවසේ නිවනම සිතු සිතු විලසට අයි මේක සල්වලට ගන්න එකක් නෙවෙයි මේ ලැබුණේ කොහොමද? මානසින් දැඩි කොට පිළිවෙත් සපුරා ගෞතම සාසනේ තුල කෙලෙසුන්ගේ නික්මීමෙන් ඒ ලැබුණු අමා මහ නිවන වළඳති සුවසේ නිවනම සිතු සිතු විලසට හිටපු ගමන් මහා කස්සප මහ රහතන් වහන්සේ සතියක් ඉන්නවා නිරෝධ සමාපත්තියේ මහා මොග්ගල්ලයන්න් වහන්සේ සාරිපුත්ත අනුරුද්ධාදී රහතන් වහන්සේලා ඒ අමා මහ නිවන සිතු සිතු විලසේ වැළඳුවා ඉදම්පි සංඝේ රතනම් පනීතං මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මණිකකි මේක තමයි බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදින්න ඕනි අපි මේ වගේ දේශනා වලින් අර්ථ තේරුම් අරගෙනයි समहार अवस्थावलदी समहट मादितुलिं संघिहा अप्रसादे लक्करवन्न विविधाकार विधिये तुरुतुरु अप्रसादे लक्कन आकारेट पतुरोनु भांति वलिं इलंगट वेबसाइट वलिं पतुरोनु एतकोट अर धर्मीय गेन दन्नी नैति अर्थवशयेन तेरुं गत्ति नैति तिसरणे कियन्ने मोकक्द कियला හඳුනාගත්තේ නැති ඔය ගිරව් වගේ බුද්ධං සරණං කියාපු අය ඒක බහරි කළා මේ ගොල්ලෝ දෙපි සරණ ගියේ ඒ දන්නේ නෑනේ එතකොට බලන්න තමන් කරන දේ දන්නේ නැත්තම් ඒ තමන් කරන දේ ගැන තියෙන නොදන්නාකමමයි තමන්ගේ අර්බුදේ තමන් කරන දේ හරියාකාරව දන්නේ නැත්තම් ඒ නොදන්නාකම තමන්ගේ අර්බුදයක් තමන්ගේ අර්බුදයක් බවවත් තමන් දන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වදාලා
මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි මොකද්ද බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණික යම් ශ්‍රාවකයන් වහන්සේලා මනසින් දැඩි කොට පිළිවෙස් සපුරා ගෞතම සසුන තුල කෙලසුන්ගේ නික්මයයිද ඒ ශ්‍රාවකයන් වහන්සේලා අමා නිවන සාක්ෂාත් කොට වළඳ තිස්සුවසේ නිවනම සිතු සිතු විලසට බලමු අහනකට අපේ හිතට නිකන් සනීප නැද්ද අහනකට අපිට නිකන් හිතෙනවා අනේ මේ වගේ ශ්‍රාවකයෝ මේ ගෞතම ශාසනේ වැඩ සිටියානේ මේ බුදු පිරිසේ පවතින තුම්ම මැණිකකි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටි ශ්‍රාවකයන් වහන්සේලා තුල පවා මේ උන්වහන්සේලාව බුදුරජාණන් වහන්සේ අඳුනගත්ත අනිත් ශ්‍රාවකව අඳුනගත්ත මිස සමහර විට බොහෝ අය උන්වහන්සේලාව අඳුනගත්තේ නැහැ දැන් ඔබ දන්නවනේ අර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා 250ක් සමග චාරිකාවේ වඩිද්දි රජගහනුවරට වැඩියා ඒ කාලේ මිනිස්සුන්ගේ ගෝයන් කැපිලා දානමාන දෙන්න ලෑස්තිය සිටුවරේ දුන්න ලක්ෂයක් අගනා රන් සලුවක් මේක සංඝයාට පූජා කරන්න කියලා මිනිස්සු කොටසක් වහන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වැඩලා ඉන්නවා ධර්මයේ දන්න අය ධර්ම දන්න අය කිව්වා වැඩලා ඉන්නවා අපි උන්වහන්සේලාට මේ දම් පැන්දෙල මේ සිවුර පූජා කරමු කිව්වා සිවුරක් හදලා එතකොට දේවදත්තට පක්ෂ පිරිසක් හිටියා ඒගොල්ලෝ මොකද කිව්වේ නෑ නෑ උන්වහන්සේලාට මතක් වෙන්නේ ගෝයන් කැපෙන කොට කිව්වා දැන් බලන්න අර ඒ ගෝයන් කැපෙන කාලේ ගාන්ට මේ චාරිකාවේ වැඩපිළිවෙල හිටියේ කොහොමද ගෝයන් කැපිලා හස්සන්න නෙලන නිසා චාරිකාවේ වැඩිය කියලා ඒ කාලේ ඉසිනම් තේන්නවනේ එතකොට නේද ඊට පස්සේ කොහේ දේවදත්තයන් වහන්සේ එහෙම නෙමෙයි කිව්වා අපේ චූටි ළමයි වරා ගන්නවා කිව්වා කිස් කරනවා චූටි අල්ලගෙන දේවදත්ත එතකොට අපි අම්මලාට මොකද හිතෙන්නේ අනේ අපේ ස්වාමීන් වහන්සේ අපේ දරුවන්ට තියෙන සෙනෙහි ආ බැලන් සෙනෙහි නේ සෙනෙහි කොල එතකොට මේ දේවදත්ත තමයි කිව්වා අපි මේ මගුල් තුලා වලට එන්නේ සෙත් පතන්නේ කවුද කියලා ඔබ වෙන කරන්නේ මෙව්වා අපි අඬද්දි උන්නාසි අඬනවා අපි හිනා වෙද්දි උන්නාසිට හිනා යනවා අන්න දන් දෙන්න ඕන කියලා අපි හැමදේම බැලුවේ උන්නාසි කිව්වා අපිට නැකත හදලා දුන්නේ පොරොන්දම් බැලුවේ සුළුපටු කෙනෙක්ද කියලා හුවා ඒ නිසා දේවදත්තට මේක දෙන්න ඕනේ කවුද දෙන්නේ දේවදත්තගේ පිරිස ඒක තමයි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අඳුනා ගන්න තියෙන මොකෙන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි ශ්‍රාවකයන් අඳුන ගන්න තියෙන්නේ මේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණයක් ඊට පස්සේ පේනනවා දැන් මේ දැන් කලින් පෙන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවක සියලු දෙනා දක්ෂිනාර්හයි ඊළඟ ගාථාවෙන් පෙන්නේ අරහත් ඵලයට පත් වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලා වළඳති සෝසේ නිවනම සීතු සීතු විලසෙට ඊළඟට පෙන්වන්නේ සූතාපන්න වූ ශ්‍රාවකයා යතින්ද කීලෝ පඨවින් සිතෝසිය යතින්ද කීලෝ ඉන්ද්‍ර කීලයක් වගේ කියනවා පොළවේ මනවින් කන සිටවන ලද ඉන්ද්‍ර කීලයක් ඒ කාලේ නගර මැද්දේ තිබිච්ච ලොකු ගල් කණුවක් තමයි අටරියනක් යට පොළවේ හාරලා අටරියනක් උඩට පිටුපු එකට කියනවා ඉන්ද්‍රකීලේ කියලා මේ ඉන්ද්‍රකීලේ කාටවත් සොලවන්න බෑ. ගතින්ද කීලෝ පඨවින් සිතෝසිය පොළවේ මනාකොට ඔව් සිතෝපු ඉන්ද්‍රකීලයක් තියෙනවා චතුබ්භිවාතේභි අසම්පකම්පියෝ සිව් දිසාවෙන් කොයිතරම් දැඩි සුළඟක් හැමුවත් සෙලවෙන්නේ නෑ. ඒ සිව් දිසාවෙන් කමන සුළඟ වගේ තමයි මේ ලෝකෙකින් ඉන්න මති මතාන්තර දෘෂ්ටි මේවා එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය නුදුටු ශ්‍රාවකයා මේ කියන්නේ සුවන් ඵලයේ සිට ඉහෙලට සුවාත් ශ්‍රාවකයා පමණක් නෙමෙයි සුවන් ඵලයේ සිට ඉහෙලට සෝතාපන්න ඉඳලා ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ ලක්ෂණය තමයි පරිණිල් වගේ නෙමෙයි පරිණිලේ ඉන්ද්‍රකීලට වෙනස් පරිණිලේ මොකද ස්වභාවය හුළඟ හමන හමන දිශාවට පරිණිල් යනවා ඒ පරිණිලේ තියෙන පොළවේ පිළිටලා නෙමෙයි පරිණිලේ තියෙන පොළවේ පිළිටලා බුරුල් පරණල තියෙන පාවෙවි සූලක හමන හමන දිශාවට පරණදල් යනවා තතුපමං සප්පුරිසං වදාමි එතකොට
පොළවේ මනාකොට සිටවන ලද ඉන්ද්‍ර කීලය සිව් දිසාවෙන් හමන සුළඟට අකම්පිතව නොසෙල්වී තියනවාද තතුූපමං සප්පුරි සංවදාමි එබඳු ඉන්ද්‍ර කීලයක් උපමා කොටයි මේ සත්පුරුෂයා ගැන කියන්නේ කවුද මේ සත්පුරුෂයා යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පසති යම් කෙනෙක් චතුරාරි සත්‍ය ධර්මයන් මනාකොට අවබෝධ කළාද යමෙක් චතුරාරි සත්‍ය ධර්මයන් මනාකොට අවබෝධ කළාද අන්නේ ශ්‍රාවකයා සත්පුරුෂයා ඒ සත්පුරුෂ ශ්‍රාවකයා කවුරු වගේද ඔව් සිව් දිසාවෙන් හමන සුළඟට නොසැලෙන ඉන්ද්‍ර කීලිය වගේ සිට වූ ගල් ටැඹක් විලස පොළවේ දැඩි ලෙස දැක්කනි අර්ථේ සතර දිගින් එන සුළඟින් නොසැලී කිසි ලෙස යමෙක් ආරෙ සත්‍ය දකිත් නම් මෙහි ඇති ලෙස ඒ සත්පුරුෂයාට කියමි මෙය උපමා ලෙස දැන් අර්ථේ තේරෙනවනේ ඒ සත්පුරුෂයාට කියමි මෙය උපමා ලෙස මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මණික කී එතන මේක බුදුරජාණන් වහන්සේ වදාලා මේක මේ බුදු පිරිස තුල සුගත ශ්‍රාවකයන් තුල තිබෙන්නා වූ උතුම් මණික ඒතේන සච්චේන ස්වාත්‍යෝතු සැබෑ බසින් මෙම සිත සැලසීවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යේ අරිය සච්ඡානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන ගම්භීර පඤ්ඤ කියලා කිව්වේ ගැඹුරු ප්‍රඥා ප්‍රඥාව ඇති කවුද බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියපු නමක් තමයි ගම්භීර පඤ්ඤ ගම්භීර පඤ්ඤ ගැඹුරු ප්‍රඥාව ඇති කලින් බුදුරජාණන් වහන්සේට කියපු නමක් තමයි සමාහිත ශාක්‍ය මුනි අපිට හම්බෙච්ච නම් නේ तो मिथन नमक गंभीर पंज गुर प्रज्ञा वैति बुद्रजान मणाकुट देशनाकता देशनाकनी मणाकुट मणाकुट देशनाकन मणाकुट देशनाकन धर्मे आर शक्ति धर्मे याम याम के विभाव मणाकुट දේශනාකල ධර්ම අවබෝධ කරනවාද මෙතන කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා කොහොමද කිංචා පිතේ හොන්ති බුසප්පමත්ත බුස කියන්නේ බොහෝසෙයින් බොහෝසෙයින් අප්‍රමාදී වුණත් ඒ ශ්‍රාවකය කිංචා පිතේ හොන්ති බුසප්පමත්ත ඒ ශ්‍රාවකයෝ බොහෝසෙයින් අප්‍රමාදී වුණත් ප්‍රමාදව හිටිය නැති භවං අට්ඨමං ආදියන්ති ඔවුන් කිසි දවසක අටවෙනි භවයක් කරා යන්නේ නැහැ. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වූ ශ්‍රාවකයා සෝතාපට්ටි ඵලයට පත් වූ ශ්‍රාවකයා ප්‍රමාදීව සිටියත් අටවෙනි භවයකට යන්නේ නැහැ. මොකද හේතුව? සත්‍ය ඥානය සාක්ෂාත් කරලා තියෙනවා. ඒ කියන්නේ දුක ආරි සත්‍යයක්. දුකේ හට ගැනීම ආරි සත්‍යයක් දුක්ඛ නිරෝධය කියන්නේ ත්‍රිවිධ තණ්හාවම නිරුද්ධ වීම ආරි සත්‍යයක් ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරි සත්‍යයක් කියලා මෙයාට සත්‍ය ඥානෙ තියෙනවා සත්‍ය ඥානයත් එක්ක මෙයා තුල පිහිටිනවා පංච ඉන්ද්‍රිය මොකක්ද මේ පංච ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එයා තුල ක්‍රියාත්මක වෙනවා සීක බලය සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා යා යෝනිසු මනසිකාරේ ඉන්න කෙනෙක් එයාට තියෙනවා ධම්මචක්කු එයාට ධම්මස තියෙනවා ධම්මස තමයි චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න පුළුවන් කම එතකොට මේ ශ්‍රාවකයා ප්‍රමාදී වුණත් අටවෙනි භවයක් කරා යන්නේ නැහැ මේක සත්‍යක් කියනවා මේක සත්‍යකිතරණ මේක මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ බුදු පිරිස තුල තිබෙන්නා වූ උතුම් මණිකං ගැඹුරු නුවණ ඇති බුදු සමිඳුන් පවසන ලද ආරි සත්‍යයන්
මැනවින් දුටු කෙනෙකුන් වෙද භවයේ රැඳෙමින් කොතරම් පමාව සිටියද ඔවුන් නොයෙත්මය අටවැනි භවයට කිසිලෙද කිසිලෙද කියන්නේ කිසි කාලයකත් මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි බුදුරජාණන් වහන්සේගේ පිරිස තුල තිබෙන උතුම් මාණික්ක ස්වභාවයක් ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සැබෑවක් මේ සැබෑව හේතුවෙන් සිත් වේවා බලන්න කොයි විතරම් මෛත්‍රියක්ද බුදුරජාණන් වහන්සේ පතුරවන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ ශ්‍රාවකයන්ගේ ගුණ ඊළඟට කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා ගැන සහවස්ස දස්සන සම්පදාය දස්සන සම්පදා කියන්නේ සම්පදා කියන්නේ සම්පත සම්පත්තිය දස්සන සම්පදා කියන්නේ දර්ශන සම්පත්තිය දර්ශනය කියලා කියන්නේ මේ ඇහැට දකින පෙනීම නෙවෙයි දර්ශනය කියලා කියන්නේ දැකීම 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 කියන අදහස් කරන්නේ අවබෝධ වීම වටහා ගැනීම මේක සත්‍ය ඥානයක් දුක කියන එක ඒකාන්තයෙන්ම ආරි සත්‍යයක් දුක්ඛ සමුදය ආරි සත්‍යයක් දුක්ඛ නිරෝධය ආරි සත්‍යයක් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යයක් කියලා තමන් ගීම අවබෝධයක් සහවස අවබෝධය ඇතිවීමත් සමගම ඒ කියන්නේ ශ්‍රාවකයාට තමන් තුළින් මේ ඇතිවීම අවබෝධ වීම සමගම ඒ ක්ෂණේම තයස්සු ධම්මා ජහිතා භවಂತಿ තයෝ අස්සු ධම්මා ජහිතා ඔහු තුල කරුණු තුන ප්‍රහාණය වෙලා යනවා එතකොට තමන් තුල සත්‍ය ඥානෙ ඇති වෙනවත් සමගම කරුණු තුනක් ප්‍රහාණය වෙලා යනවා සක්කාය දිට්ඨි කිව්වේ පංච උපාදානස්කන්ධය ගැන තමාගේ වසඟයේ පැවැත්වි හැකි දෙයක් මෙතන තියෙනවාය කියලා ඇතිවෙච්ච මුලාව හර හේතුප්‍රත්‍ය ධර්මයන් කෙරෙහි තේරුණාම මොකද හේතුප්‍රත්‍ය ධර්මයන් තේරීම යන්කින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං එතකොට සමුදේ ධම්ම කියන්නේ හටගන්නා වූ ස්වභාවයෙන් යුතු යන්කින්චි යම් කිසිවක් ඇද්ද හටගන්නා වූ ස්වභාවයෙන් යුතු යම් කිසිවක් ඇද්ද සබ්බන්තං ඒ සියල්ලම නිරෝධ ධම්මං ඒ හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන එක තමයි මේ චතුරාර්ය සත්‍ය හරහා යා තේරුම් ගන්නෙ. එතකොට එයාගේ සක්කාය දිට්ඨිය ඒ සමගම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡා සැක ප්‍රහාණය වෙනවා. සීලබ්බතං වාපි යදත්ති කිංචි ඒ වගේම යම් කිසි සීල වරත ආදියක් තිබේ නම් සීල වරත ආදියක් තිබේ නම් ඒවත් ප්‍රහාණය වෙනවා. ඒව ප්‍රහාණය වෙච්ච ගමන් චතු අපායේ හිච්ච විප්පමුත්තු සිව් අපායෙන් මිදී ගියා වෙනවා. සිව් අපායෙන් නිදහස් වුණා වෙනවා. මොනවද සිව් අපාය? නරක තිරිසන් ප්‍රේතාසුර මේ සතර අපායෙන් අත්මිදුනා වෙනවා. චචාබිඨානානි අභබ්බූකාතුං එයාගේ අතින් ආත්ම භාව හත තුළම දැන් එයාගේ බැරි වෙලාවත් ප්‍රමාදයට පත් වෙන තිය ආත්ම භාව හතක් ඉන්නවනේ. ඒ හත තුළවත් එයාට ආනන්ත්‍රී පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. නියත මිසදිතු ගන්නේ නැහැ. ආයතනක එයා අභව්‍යයි. ආයතනක කටයුතු කරන අභව්‍යය. අභව්‍ය කියන්නේ එයාගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ තමයි දැන් පුතජන කෙනා මේ ජීවිතයේ ආනන්ත්‍රී කර්ම නොවෙන්න පුළුවන්. නමුත් ඊළඟ ජීවිතයේ අතින් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ජීවිතයේ ගුණධර්ම වැඩුවට ඊළඟ ජීවිතයේ අසත්පුරුෂෙක් වෙන්න පුළුවන් අසත්පුරුෂ ආශ්‍රයෙන්. නමුත් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයාට ඒ අනතුරු නැහැ. මේ භවෙත් නැහැ, ඊළඟ භවෙත් නැහැ, ආත්මව හතේම ඒ අනතුරු නැහැ. ඒ ශ්‍රාවකයා ගියති මව් මැරෙන්නේ නැහැ. පියා මැරෙන්නේ නැහැ. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ පුතග්ජනයන්ගේ අතින්. ඊළඟට රහතුන් මැරෙන්නේ නැහැ. ඇයි මේ ආර්ය ශ්‍රාවකතුන් මව් මැරෙන්නේ නැත්තේ? ප්‍රියා මැරෙන්නේ නැත්තේ? රහතුන් මැරෙන්නේ නැත්තේ මොකද? සත්පුරුෂයා
සත්පුරුෂ ධර්මයේ පිහිටපු ගමන් ප්‍රාණඝාතයෙන් වින් වෙනවා. ආරිකාන්ත සීලෙ පිහිටනවා. ඒ ආරිකාන්ත සීලෙ පිහිටන නිසා තමයි පිහිටපු නිසා තමයි යාගේ ජීවිතෙන් යාට කිසිම භවයකදී මේක සිද්ධ වෙන්නේ නැත්තේ. නැත්තම් යා කොහොමද දැන් අපි ගත්ත පාර යන අභික්ෂුන් කොහොමද රහත් කියලා හොයන්නේ? නේද? යාගතින් මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් හොදට බලන්න අපි ගත්තොත් විදුරුබ සාක්‍ය යුද්ධයේදී සේනාව අරගෙන ගියා විදුරුබ. සේනාව තුල හිටියා මාර්ගඵලලාභී අය. ඒගොල්ලෝ යුද්ධෙට ගියේ හාවගේ උන්නේ නැහැ. ඒගොල්ලෝ ආගේ කඩියස්සුවේ නැහැ. ඒගොල්ලෝ නිකන් ගියා විතරයි. දැන් රස්සාව ගියා. එතකොට සාක්‍යයන් අතරේ වැඩිපුර හිටියේ කවුද? මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. ඔක්කොම මැරුවනේ. ඒ මැරුවේ කවුද? අර පුතත්ජන මිනිස්සු. ඊරසි මේගොල්ලෝ මහා ජයක් කියලා හිතාගෙන මේගොල්ලෝ ආවා අචිරවති ගඟ ළඟට. අචිරවති ගඟ ළඟ ඉන්නකොට දැන් ඔන්න ගඟ ළඟ වැලි තලාව. වැලි තලාවේ ගංගියුරේ දැන් බුදි. බුදිය ගන්න හදනකොට අර මේ මිනිස් ඝාතනයේ සහභාගී නොවිච්ච අය එතන හිටියා. හොඳට සීලේ පිටිපස්ස හිටියා. ඒගොල්ලන්ට බුදිය ගන්න දෙන්නේ නැහැ. නයි කූඹි ඇවිල්ලා තෙල් කූඹි ඇවිල්ලා මේගොල්ලන් කන්න ගත්තා. මොන වදයක්ද කියලා මම උඩට යනවා. එතන කන්න ගත්තා. ආයෙ ගිහලා කඳු ගැටයකට ගියා. එතන එතන හිටියා. අරගොල්ලන්ට හොඳට නිින්ද ගියා. බලන්න වෙනස. ඊට පස්සේ හරේ හොඳට මහා වැස්සක් වැස්සා ඇහැරිලා දුවන්න වෙලාවක් නැහැ. ගහගෙන ගියා. හරි පුදුමයි මේ ස්වභාවයන්. දැන් බලන්න මේ මිනිස්සුන්ට අපි උදව් කරනවා කියන්නේ මෙව නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න කල්පනා කිරීම තමයි පළවෙනිම උදව්ව. හේතු ඒකෙන් තමයි යාට සැබෑම ආරක්ෂාව, සැබෑම පිහිට පිළිසරණ ලැබෙන්නේ. සැබෑම පිහිට පිළිසරණ ලැබෙන්නේ. එතකොට කෙනෙකුට එතකොට මේ යාගැතින් මව මැරෙන්නේ නැත්ටි, පියා මැරෙන්නේ නැත්ටි, රහතු මැරෙන්නේ සංඝ බේදී කරන්නේ නැහැ. යා සංඝ බේදෙට හවුල් වෙන්නේ නැහැ. යා මොකද හේතුව? පුතඥනේ ඉන්නෙමනේ, පුතඥනේ මේ සංඝ බේදක් කරන්නේ. එතන මේ සංඝ බේදී කරන්නේ නැහැ. අයි හේතුව? යා දන්නවා සමගි සම්පන්නව ධර්මයේ හැසිරීමේ වටිනාකම. සමගි සම්පන්නව ධර්මයේ හැසිරීමේ පුද්ගලික වාසි තකාගෙන සංඝයා අතර අවුල් නැදන්නේ, බිඳවන්නේ. එතකොට යා දන්නවා මොකද හේතුව? මේ මාර්ගඵලලාභී ශ්‍රාවකේ පුතඥයා පුද්ගලික වාසි බලාගෙන සංඝයා අතර අවුල් හදනවා, සංඝයා බෙදනවා, සංඝයා කඩාගෙන යනවා. මේ ඔක්කොම කරනවා. එතකොට මාර්ගඵලලාභී ශ්‍රාවකයා සංඝ බේදයට අවුල් වෙන්නේ නැත්තේ සමගිය මේ ධර්ම මාර්ගයේ දිනු කරන්න තියෙන විශේෂ දෙයක් බව දන්නවා. එතකොට හතරයි බුදුරජුන්ගේ ලේ සලවන්නේ වදක චිත්තේ. දැන් අපි ගත්තොත් ජීවක වෛද්‍යාචාර්යතුමා තමයි බුදුරජාණන් වහන්සේගේ අර ගල්පතුරු වැදිච්ච වෙලාවේ අර දියුදත්ත පෙරලපු ගලින් මහපටැංගිල්ල ගල්පතුරු වැදිලා ලී සලවුවානේ. එතකොට මේ ජීවක වෛද්‍යාචාර්යතුමා තමයි බෙහෙත් කළේ. යා සෝතාපන්න ශ්‍රාවකයා. ත්‍යා සුද්ධ කරන්න ඕනේ. එතකොට ලේ සෙල වෙනවනේ. නමුත් මේ ලේ සෙලුණාට ඒක කෙරෙන්නේ වදක චිත්තේින්ද? වදක චිත්තේ නැහැ. මෛත්‍රී චිත්තේ තියෙන. වදක චිත්තේ බුදුරජුන්ගේ ලේ සලවන්නේ නැහැ. පංචානන්ත්‍රි කර්මල එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ඒ බලන්න මේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාතුළු මොනතරම් ගුණයක් තියෙනවාද? මිත්‍යා දෘෂ්ටිය ගන්න නැහැ ඊට පස්සෙ යා. ඇයි ස්වාධීන මිනිස්සෙක් නේ. එයාපින් බව් මේ මෙලව පරලව ඒ සෑම දෙයක් ගැන මෙයාට අවබෝධයක් තියෙනවා. යා නියත මිත්‍යා දෘෂ්ටිය ඉන්නේ. මෙන්න මේ ලක්ෂණ තියෙන ශ්‍රාවකයා. දැන් බලන්න මේ ශ්‍රාවකයාගේ එක ඉදම්පි සංගී රතනම් පණීතං. මේ සංඝයා තුල ඇති උතුම් ප්‍රණීත භාවයයි. ඒ තේන සච්චේන සුවත්‍යෝතු. ඔහු තුල ඇතිවන විටදීම මගඵල නොනත්. ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වෙන විටදීම සංයෝජන තුනක්ම දුර වෙයි තම සිටිනු. තම සිටින් සංයෝජන තුනක් දුර වෙලා යනවා. සක්කාය දිට්ඨියත් සමග දහමේ සැකයෙනුත් සීල වෘතයට බැඳී තිබෙන මේ කරුණේනුත්. එතකොට සීල වෘතයට බැඳිලා තියෙන නම් එයා ඒකිනුත් යන්නේ නිදහස් වෙනවා. ඔබට මතකද සීය සේනාපති? සීය සේනාපතිට නිගණ්ඨනාත පුත්‍රයෝ උගන්වලා තිබුණේ කොහොමද? එළවලු විපති කාපන්. එළවලු විපති කාපන්.
ඒක තමයි කිව්වා සීලී. ඒක තමයි කිව්වා කරුණා මෛත්‍රිය. සිය සේනාපති සෝතාපන්න වෙච්ච දවසේ මොකද වුනේ? එයා තෙරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලාට දානි හදද්දි අර සේවකයාට කිව්වා කඩේට ගිහිල්ලා විකුණන්න තියෙන එකක් අරන් එන්න කිව්වා. ඒකනේ ඊට පස්සේ අර නිගණ්ඨ පිරිස පෙළපාලි ගිහින්. එතකොට බලන්න මේ සීලයක් හැටියට වෘතයක් හැටියට ඒක ෘචිකත්වයක් හැටියට නම් කිසිම ගැටලුවක් නැහැ. සීලයක් හැටියට පුවා දක්වන තියෙන්නේ පුතඥන භාවය නිසාමයි. එතකොට ශ්‍රාවකෙ වෙච්ච ගමන් මොකද වුනේ? සීලබ්බත පරාමාස කියන්නේ මොකද? පරාමර්ශනය කියන්නේ දැඩිව ගන්නවා. පරාමර්ශන කියන එකේ තේරුම දැඩිව ගන්නවා. එතකොට සීල වෘත දැඩිව ගන්නවා. දැඩිව ගන්නවා මේක තමයි අර කියලා ඒ කියන දේවල්. සතර අපායෙන් හිතෙමේ මිදෙයි මනාකොට නොකරයි සයතැනක කර්ම වැටෙන අපායට. මොනවද අපායට වැටෙන කර්ම? හය පංචානන්තරී කර්මයි නේති මිත්‍යා දෘෂ්ටිය. ඒව කරන්නේ මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැනිකකි. සැබෑ වශයෙන් මෙම සිත සලසේවා. ඊළඟට මොකද්ද මේ ශ්‍රාවකයාගේ ලක්ෂණේ? කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයා කිසියම් පවක් කරනවා නම්, එහෙනම් මේ ශ්‍රාවකයාගේ අතින් යම් පවක් සිද්ධ වෙන්නට පුළුවනි. කායෙන කයින් හෝ වාචා වචනෙන් හෝ උද චේතසාවා, එහෙම නැත්නම් සිතින් හෝ. අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය. එයා ඒක හංගගෙන ඉන්නේ නැහැ. එයා ඒක සංගවාගෙන ඉන්නේ නැහැ. එයා ඒක ඊට සුදුසු පුද්ගලයන් ඉදිරියේ විවෘත වෙලා සංවර වෙනවා. අබබ්බතා දික්ඛ පදස්ස උත්තා. දික්ඛ පද කියලා කිව්වේ ධර්මයේ දැකූ කෙනා. ධර්මයේ දැක්ක කෙනාගේ ගුණයක් ස්වභාවයක් හැටියටයි මේක කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ හැමතිස්සෙම බර අපිරිසිදු වෙන්නද පිරිසිදු වෙන්නද? පිරිසිදු වෙන්නමයි බර. පිරිසිදු වීමටමයි යා සූදානම්. ඉදම්පි සංඝේ රතනම් පණීතම්. මේ සංඝයා තුල ඇති ප්‍රණීත රත්නයයි. ඒ තේන සච්චේන සත්‍යෝතු. කිසියම් පව් කම්මක් ඔහුගේ අතින් කෙරුණ විට කයෙන් වචනයෙන් හෝ චේතනාව මුල්කොට ඒ සංගවාගෙන සිටින්ට නොහැකිය ඔහු හට දහමකි මෙය සදහම් දැකගත්තු කිනා හට. මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර සංඝයා ගැන කියලා. දැන් සංඝයා ගැන කියලා මෛත්‍රී කළා. දැන් මේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගැන දැන් ගාථාවකින් කියනවා. වනප්ප ගුම්බේ යථා පුස්සිතග්ගේ. එතකොට ගිම්හාන මාසේ පඨමස්මි ගිම්හාන මාසය කියලා කියන්නේ වසන්ත ඍතුවට. දැන් එක එක ඍතු තියෙනවා. දැන් සීත ඍතුව ඉවර වෙනවා. දැන් ඔන්න වසාන කාලය එනවා. වසාන කාලයට හොඳට පොළොව තෙමිලා ගස් කොළන් තෙමිලා අලුතෙන් පැලවෙලා හැදෙනවා. ඊට පස්සේ සීත ඍතුව. සීත කාලයකට මේ සීතලෙන් මේ ගස් කොළන් හොඳට සකස් වෙනවා. ඊට පස්සේ ටික ටික අවු වෙනවා. හැබැයි මද සිසිල තියෙද්දි ඒ කාලෙට කියනවා වසන්ත. මද සිසිල තියෙන අවුව කාලෙට ලාදලු ගස්වල හැදෙනවා. අලුතින් මල් පිපෙනවා. ඒ කාලේ තමයි මේ සබහාදාමේ තියෙන ලස්සනම කාලේ. අන්නේ කාලේ පළතුරු හැදෙනවා, මල් හැදෙනවා. වනප්පු ගුම්බේ. එතකොට මේ වන ගැබ නැත්තම් මේ මල් පඳුරු වල වනගමු වල යථා පුස්සිතග්ගේ මේ අග පිපී තියෙනවා. වනගමු වල අග පිපී තියෙනවා. පුස්සිත ගැන පිපිලා තියෙනවා. එතකොට මේ ගස්වල අග මල් පිපිලා තියෙනවා. ගිම්මාන මාසේ පටමස් ගිම්මාන කාලේ ප්‍රථම ගිම්මානය. ප්‍රථම ගිම්මානය කියන්නේ පෙබරවාරි. පෙබරවාරි මාසේ හරි ලස්සනට මල් පිපිලා තියෙන පෙබරවාරි මාර්තු වල මුල හරියේ පෙබරවාරි කාලේ.
එතකොට තතුපමං ධම්මවරං අදේශයි එවැනි උපමාවක් මේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ ධර්මයට කියන්න පුළුවන් කියනවා. එතකොට මේ අවුරුද්දේ තියෙන මේ ඍතුවල තියෙන හොඳ ලස්සනම කාලෙ මොකද්ද? වසන්ත කාලේ ගස්වැල් පඳුරු ලියලා ඒවැ අඬ මල් පිපෙන කාලේ. ඒ වගේ ධර්මයක් තමයි දේශනා කළේ. නිබ්බානගාමින් නිවන කරා ගෙන යන පරමං හිතාය පරම හිත සුව පිණිස පවතින ධර්මයක්. මේ ධර්මයේ පරම හිත සුව පිණිස පවතින ධර්මයක්. වනප්පගුම්බේ යථා පුසිතග්ගේ ගිම්හාන මාසේ ගිම්හානේ පළමුව එන වසන්ත කාලෙට මල් පල බර වෙයි වනගමු වල සිරියාවට දෙසූ සීක උත්තම සිරි සදහම් එලෙසට පරම සුවය සදමින් එය ගෙන යයි නිවනට. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං මේ බුදු සමිඳුගේ පවතින උතුම්ම මණිකකි. සැබෑ බසින් මෙම සිත සලසීවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ගාථාවත් බුදුරජාණන් වහන්සේ ගැන. මොකද්ද වරෝ? වරෝ කියලා කියන්නේ උතුම්. වරෝ කියන්නේ උතුම්. වර කියන වචනේ තේරුම උතුම්. වරඤ්ඤු උතුම් වූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මයක් අවබෝධ කරගෙන වරඤ්ඤු වරදු උතුම් වූ ධර්මයක් දෙනවා. වරාහරු උතුම් වූ ධර්මයක් බෙදාහරිනවා. අනුත්තරු ධම්මවරං ආදේශය අනුත්තර වූ උතුම් ධර්මයක් දේශනා කළා. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං මේ තමයි බුදුරජාණන් වහන්සේ තුල පවතින උතුම්ම මැණික. උතුම් මුනිඳු උතුම් දහම් දැන එය බෙද මින දෙසූසේක උතුම් අනුත්තර සදහම් බණ මේ බුදු සමිඳුගේ පවතින උතුම්ම මැණිකකි. සැබෑ බසින් මෙම සිත සැලසීවා. ඊළඟට දේශනා කරනවා රහතන් වහන්සේ ගැන පුදුම්ම ලස්සන දේශනාවක්. කීනම් පුරාණං පැරණි කර්ම ක්ෂේ වුණා. පැරණි කර්ම ඔක්කොම ඒකෙන් උපතක් කරා යන්න සකස් වෙන්නේ නැහැ. පැරණි කර්ම ඔක්කොම ක්ෂේ වෙනවා. පිරිනම් පානකොට පිරිනම් පාන මොහොත ගැන මේ කියන්නේ. පැරණි කර්ම ඔක්කොම ක්ෂේ වෙනවා. නවන් නැති සම්භවං අරහත් ඵලයට පත් වූ වෙලාව ඉඳලා කර්මයන්ගේ සම්භවයක් සම්භවයක් කියන්නේ හට ගැනීමක් නෑ. නවන් නැති සම්භවං අලුත් කර්මයන්ගේ හට ගැනීමක් නෑ. අලුත් කර්ම රැස් වෙන්නේ නෑ. විරත් චිත්ත නොවැළුණු සිටින් ඉන්නවා. ආයතිකේ භවස්මින් අනාගත භවයන් ගැන කිසිම ඇල්මක් නැහැ සිටේ. තේ කීන බීජා උන්වහන්සේලාගේ බීජ ක්ෂේ වෙලා. මොකද්ද බීජ කියන්නේ? විඥානේ පැලවෙන්නේ නැහැ. ද විඥානේනේ බීජේ. දැන් සාමාන්‍යයෙන් අපි මිය යනකොටම අපේ විඥානේ තව කොහරි පැලවෙනවා. මේ විඥානේ පැලවෙන්නේ අරහත් ඵලයේදී විඥානේ ක්ෂේ වුණා. විඥාන ක්ෂීණ වුණා. ඒක බීජේ ස්වරූපේ නැතුව ගියා. එතකොට කර්මයේ කුඹරක ස්වරූපය නැතුව ගියා. තණ්හාව නැතුව ගියා. එතකොට රහතන් වහන්සේ තුල කුඹරක් නැහැ, ජලයක් නැහැ, බීජයක් නැහැ. තේ ක්ෂීණ බීජා ඒ බීජක්ෂේ වෙලා අවිරුල්හි ඡන්දා තෘෂ්ණාව මුලින්ම උදුරලා නිබ්බන්ති ධීරා. ධීරා කිව්වේ ධීරාගේ ප්‍රඥයි ප්‍රඥාවන්තතුමන්. නිබ්බන්ති පිරිනිවන් පානවා. යථා අයම් පදීපෝ මේ දැල්වෙන පහන වගේ. ඒ දැල්වෙන පහන මේ දැල්වෙන පහන නිවි යනවා. නිවි ගියාට පස්සේ මේ පහන් දැල්ල උතුරට ගියාද, දකුණට ගියාද, නැගෙනහිරට ගියාද, බටහිරට ගියාද කියලා සොයන්න බෑ. නිවි යනවා. නිබ්බන්ති ධීරා යථා යම් පදීපෝ. එතකොට මේ කියන්නේ සම්පූර්ණ කාගව? රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ ස්වභාවයයි
පිරිනුවන් පෑමයි බලන්න මොනතරම් අංග සම්පූර්ණ විස්තරයක්ද මේ රතන සූත්‍රය තුල තියෙන්නේ දැන් සමහරු මං අහලා තියෙනවා සමහරු බයයි ගෙවල් වල දැන් බලන්න ගෙවල් කියන්න බය වෙලා තියෙන්නේ මොකක්ද දැන් තේරෙනවද මේ පාලි භාෂාවේ අර්ථය දන්නේ නැත්නම් ඕන කෙනෙකුට බය කරන්න පුළුවන් මේක අර්ථය දැනගත්තට පස්සේ දැන් යානිද භූතානි කියප ගමගේ ආ හෝල් මං වලට අඬ ගහනවා ඇයි අර්ථය දන්නේ නැනේ අර්ථය දන්නේ නැති වෙච්ච ගමන් හිතන්නේ මේ යානිද භූතානි කියන්නේ හෝල් මං වලට කතා කරනවා කියලා හිතන්නේ ඊට පස්සේ බයයි ඒක ඊට පස්සේ කියනවා ආ ගෙවල් වල රතන සූත්‍ර කියන්න එපා භූතය ඇවිස්සෙනවා අහලා නැද්ද ඒවා කාර්ණීමිත සූත්‍රය කියන්න එපා භූතය ඇවිස්සෙනවා කියනවා දජයි සූත්‍රය කියන්න එපා කියනවා එහෙනම් මොකක්ද දැන් කියන්න තියෙන්නේ එතකොට දැන් බලන්න මේක පරිවර්තනය කළා තියෙනවා මා විසින් වෙනසුනි හැම පරණි කර්ම යලි නොම රැස් වෙන නොයලී සිට අනාගතේ කිසි භවයක් ගැන වෙනසී ගිය බිජුවට කිසිදා නොම පැල වෙන එත වෙනසී ගිය බිජුවට කිය මොකද්ද විඥාණය නිමිති රහත් සංඝ නිවි යනවා රහත් සංඝ කිවි රහතන් වහන්සේලා නිවි යන නිමිති රහත් සංඝ නිවෙනා මේ පහන විලසින මේ පහන නිවෙනවා වගේ නිබ්බන්ති ධීරා යථාය මේ ප්‍රදීපේ එතකොට මම මේ සූත්‍රයෙන් කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රයේ දේශනා කළා තියෙන රාත්‍රී ඇයි මේක තියෙනවා මේ පහන කියලා අයම් ප්‍රදීපෝ අයම් කියන්නේ මේ පහන එහෙනම් මේක දේශනා කළා තියෙන්නේ රාත්‍රී කාලයක උන්වහන්සේ මේක දේශනා කළා තියෙන්නේ නිමිති රහත් සංඝ නිවෙනා මේ පහන විලසින මේ පහන නිවි යනවා වගේ මේ රහත් සංඝ නිවි යනවා මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මණිකකි මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තුල තියෙන උතුම්ම මාණික්‍ය ඒතේන සච්චේන සැබෑ බසින් මෙම සිත සැලසීවා එතකොට මේ සිත සැලසේවා කියලා මෛත්‍රී දේශනා කළා අවසන් වෙනවත් එක්කම දේව් පිරිස් පිරිවරාගෙන හිටපු ශක්‍ර දේවේන්ද්‍රයා මේ ගාථා තුන කිව්වා මොකද්ද යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන්තලික්කේ එතකොට භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිද්ද රැස්සුනේ මේ රැස්ලා ඉන්න දෙවිවරුනි භූතයිනි බුම්මා භූම්‍යස්තව හෝ අන්තරීක්ෂව හෝ ඉන්නා වූ මේ දෙවියන් භූතයන් ඇද්ද තථාගතං දේව මනුස්ස පූජිතං බලන්න කිව්වා මේ දෙවි මිනිසුන් විසින් පුදන ලද තථාගතයන් වහන්සේ මේ වැඩ ඉන්නවා බුද්ධං නමස්සාම දැක්කද එතකොට අර දෙවිවරු ඔක්කොම එකතු වෙලා චක්‍ර දේවීන්ද්‍රය පෙරටු කරගෙන බුදුරජාණන් වහන්සේ වඳිමු සුවත්ති හෝතු මේ වන්දනාවෙන් ලැබෙන පින් බලෙන් සෙත් වේවා බලනම් යර්ථේ භූත පිරිස් කිසියකු මෙහි සිටිද්ද රැස්ුණ අහසේ හෝ පොළවේ හෝ එහෙම එක්ුණ දෙවි මිනිසුන් හැම පුද දෙන බුදු සමිඳුන් වන නමදිමු අපියේ බුදු රජ සිත සැලසීවා දැක්කද මම මේ හරියට දසවෙනිට මම පරිවර්තනය කරලා තියෙන්නේ එතකොට මේ ඒ ගාථාව දේශනා කළේ කවුද ශක්‍රදේවීන්ද්‍රය දෙවි පිරිස පිරිවරාගෙන දිව්‍ය බ්‍රහ්මයන් පිරිවරාගෙන අහසේ සිටමින් මේ ගාථාව ශක්‍රදේවිය කියන්නේ සමහරට අහසේ සිටිලා සමහරට අහසේ සිටිලා නොවෙන්න පුළුවන් මේ දේශනා කරන්න ඇත්තේ බිමට බැහැලා ශක්‍රදේවිය සාමාන්‍යයෙන් අහසේ ඉඳලා වඳින්නේ නැහැ සාම්පති බ්‍රහ්මයාත් අහසේ ඉඳලා වඳින්නේ නැහැ එතකොට ඒ දෙවිවරු බිමට ඇවිල්ලා මේ පොළවේ ධන ගහගෙන එක ධන මඩලක් පොළවේ ගසාගෙන අනිත් ධන මඩල ඔසවාගෙන දෑත ඔසවාගෙන නල්ල තියාගෙන මේ ගාථා කියන්නේ ඊට පස්සේ දෙවෙනි ගාතාව කිව්වා යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්ඛේ භූම්‍යස්තව හෝ අන්තරීක්ෂේ හෝ අන්තරීක්ෂ කිව්වේ ආකාශයේ හෝ සිටින්නා වූ යම් භූත පිරිසද්ද
තථාගතං දේවමනුස්ස පූජිතං මේ දෙවි මිනිසුන් පුදන ලද්දා වූ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා ධම්මං නමස්සාම අපි ධර්මේ වන්දනා කරමු ධම්මං නමස්සාම සුවත්යෝතු අපි මේ උතුම් ධර්මේ ඇයි දැන් බුදුරජාණන් වහන්සේ ගැන මේක කියවෙන්නේ මයි මෙසිත ඊළඟට ධර්මේ ගැන කියවෙන්නේ ඊළඟට ආරි සංඝයා ගැන කියවෙන්නේ ධම්මං නමස්සාම සුවත්යෝතු ඒ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අපි වන්දනා කරමු එයින් ලැබෙන පිණින් සෙත් වේවා ඊළඟට කියනවා යානිද භූතානි සමාගතානි බුමා නිවායා නිවාන්තලික්කේ ආසේ හෝ පොළවේ හෝ ඔව් භූත පිරිස රැස්ලා ඉන්නවා නම් ඒ රැස්ලා ඉන්නා වූ භූත පිරිසට මේ කියන්නේ මොකද්ද කියන්නේ තථාගතං දේව මනුස්ස පූජිතං දෙවියන් මිනිසුන් විසින් පුදන ලද්දා වූ තථාගතයන් වහන්සේ මේ වැඩ ඉන්නේ සංඝං නමස්සාම ස්වාති හෝතු ඒ ආරි සංඝයාට වන්දනා කරමු මෙන් ලැබෙනා වූ පිණින් හැමෝටම සෙත් වේවා දැන් බලන්න මේ එතකොට දැන් බලන්න ඔබ මේ රතන සූත්‍රයේ අහනකට ඔබට මොකද ඉතින් මේක මේක ලස්සනයි නේ කොච්චර අර්ථවත්ද මොනතරම් මේක අර්ථ වශයෙන් තේරුම් අරගෙන සජ්ජායනා කරන කෙනෙකුට කොච්චරනම් තමන්ගේ ජීවිතයට පිංග්‍රස් කරගන්න පුළුවන්ද දැන් එතකොට මේකට අපි බය වුණොත් ආහා මේ භූතයෝ මෙහෙම වෙන්න පුළුවන් හැබැයි සමහර අය රතන සූත්‍රයේ කියද්දී යම් යම් භූත පිරිස් නීච තත්ත්වයේ භූතයන් ඉන්නවා කියමෝ ඉන්නවනේ එක එක භූත වර්ගනේ ආඨනාටි සූත්‍රයේ තියෙන නීචාය නීචායක් ආ ඉන්නවා මජ්ජිමායක් ආ ඉන්නවා නේ උලාරායක් ආ ඉන්නවා උලාර කිව්වේ උදාර වූ බල සම්පන්න ඉන්නවා මධ්‍යම ප්‍රමා නීචාය ඉන්නවා ඒතර ග්‍රියල් වල හැම වැඩිපුර ඉන්නේ කවුද නීචාය ඒතර නීචාය කලබින්න එතකොට මොකද්ද කරන්න ඕනේ මේකම කියන්න ඕනේ සංසිඳන කම්ම දිගින් දිගටම රතන සූත්‍රයම කියන්න ඕනේ එකවරක් කිව්වම කලබෙනවනම් ඒක නොනවත්වා වීරෙන් යුක්තව මෙචිත ද මෛත්‍රීනේ තරහරගෙන කළොත් පරදිනවා මෛත්‍රීම්ම කියන්න ඕනේ ආයෙත් මෛත්‍රීම්ම කියන්න ඕනේ ආයෙත් මෛත්‍රීම්ම කියන්න ඕනේ ආයෙත් මෛත්‍රීම්ම කියන්න ඕනේ එතකොට මොකද වෙන්නේ අරගොල්ලන්ට හිතෙනවා අපි මේක නවත්තන්න මේගොල්ලන්ට හිරිහැරයි නිසා කළාට මෙයි තරහක් නැහැ මේ අහිංසකයි මේ තරහ සිත්ින් නෙමෙයි මේක කියන්නේ මේක කියන්නේ අහිංසක සිතින් ඔන්න අත්‍යදා බලන්න හොඳ එකක් අත්‍යදා බලන්න කියලා සැක කරන්න කියන එකද නෑ අහිංසක සිතින් මේක කරන්නේ එතකොට අහිංසක සිතින් මේ කරනකොට මොකද වෙන්නේ අහිංසක සිතින් මෙයාගේ හිතේ තියෙන හැබැයි මානසින් දැඩි කොට හිතේ අදිෂ්ඨානෙ තියෙනවා හැබැයි අහිංසකයි මේ ඒ ඇත්තන්ට කරදර කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ දූරීභූත කරන්න ඕනේ කියන දේශසාගත හිත ගන්නෙ නැතුව මෛත්‍රියෙන් යුක්ත ඔන්න එකවරක් ඔන්න ආර්ථ වශයෙන් සිහි කරා ඔන්න පාලියෙන් කිව්වා සිංහලෙන් කිව්වා පාලියෙන් කිව්වා සිංහලෙන් කිව්වා ඉතින් මෙහෙම කියාගෙන යනවා ඊට පස්සේ ඔන්න ආයෙ කියනවා ඔන්න කරදරයි ආයෙ කියනවා තව කරදරයි ආයෙ කියනවා ඔහොම කියාගෙන 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 යනකොට මොකද වෙන්නේ ඇයි මේකේ අර්ථ දන්නවනේ මේකේ කියන්නේ මොකද මේ මෛත්‍රියමයි කරන්නේ දැන් එතකොට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකේ බුදු ගුණ කී කියා දැන් ඔන්න මෛත්‍රිය කරනවා දහම් ගුණ කී කියා මෛත්‍රිය කරනවා සංඝ ගුණ කී කියා මෛත්‍රිය කරනවා මේ මෛත්‍රිය ඉස්සලාම කළේ කවුද එහෙනම් මේකේ බලී තියෙනවා මොකද්ද මේ මෛත්‍රිය කළේ කවුද බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරුල්ලේ පුරුන් ලද පාරමී බලයෙන් යුක්තව මේ මහා පොළොව දසදහසක් ලෝක ධාතු කම්පා කරමින් අවබෝධ කරගත්තු සම්බුදු බලේ මේකෙ තියෙනවා එහෙනම් එයා මොකද කරන්න ඕනේ මේක නිත්‍යවම කියනකට කියනකොට ඔන්න හිත පහදිනවා ඒගොල්ලන්ගේ ඉන්නේ බැරි ආයෙන් වෙලා යනවා ඇයි හිංසා කරපු අය බාධා කරපු අය ඉන්න පුළුවන්ද ඇයි ඒගොල්ලන්ගේ වැරද්ද හිංසා කරපු අය බාධා කරපු අය ආයෙන් වෙවි යනවා අපිට බෑ මේකෙ ඉන්නේ අපි යනවා යන්න කියලා. එතකොට පින් ඇති අය, ඉෂ්ට දේවතාවරු, ධර්මයට කැමති අය, ගුණ ධර්ම වලට කැමති අය, හිතවත් අය, මෙත් සිතට කැමති අය ලං වෙනවා. අන්න සිරියාව ඇති වෙනවා ගිවද්දරවල. සමගිය ඇති වෙනවා. සහනය ඇති වෙනවා.
ලෙඩදු කඩු වෙනවා අරුබු දාඩු වෙනවා ඔන්න සුවසේ කටයුතු කරගෙන යන්නේ හැබැයි මේක මෛත්‍රියේ භාවනාවක් හැටියටයි මේක කරන්න ඕනේ මම මෛත්‍රියමයි මේක කරන්න යන්නේ මට හිංසා කරන්න එපා මම මෛත්‍රියමයි මේක කරන්න කියලා මේ සිතින්ම මේක කරගෙන යන්න ඕනේ එතකොට හිංසා කරන අය වෛර කරන අය ද්වේෂ කරන අය ඔක්කොම වීසි වෙලා යනවා ඒක තමයි බලන්න බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාවල තියෙන ආනුභාවය මොකද්ද මේ ආනුභාවය මේ බුදුරජාන් වහන්සේගේ මේ ආනුභාවය තියෙන්නේ ආයුධ වලින් ගත්ත ආනුභාවයක්ද නෑ ඊළඟට යම් කිසි මර බලයකින් ගත්ත ආනුභාවයක්ද නෑ එහෙනම් උන්වහන්සේ ඊරිදි බලය පාවිච්චි කළා ගරහලා ඇති කරගත්ත ආනුභාවයක්ද දැන් මේ හැම එකකම තියෙන්නේ ඊරිදි බලයක් හැටියට කතා කරලා තියෙන ධර්මයෙන් ඇති වෙන ඊරිදියක් නේ දැන් මේ තියෙන්නේ මේක තියෙනවා යම් කිසි ප්‍රතිහාරයක් මේ ප්‍රතිහාරයේ තනිකරම බුදුරජාණන් වහන්සේ තුල ගුණ නැගුණු ධර්මයේ තුල ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දා වූ ධර්මයේ තුල ශ්‍රාවක සංඝයා තුල තිබෙන්නා වූ ධර්මයේ තුල තියෙන ප්‍රතිහාරයක් හොඳට තිසරණේ පිහිටලා පන්සිල් ආරක්ෂා කරලා ගෙවල් දොර හොඳ සුද්ධ පවිත්‍ර කළා මේක බාධායි මුකෙල්වර නැතු මුලින් මේක කඩාකප්පල් වෙන්නේ ඇයි අරගොල්ලන්ගේ බලයෙන් තියෙන්නේ නමුත් මිස්සිත පතුරවාගෙන මේක කරනකොට 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 හර බාධා ඔක්කොම සමනේටපත් වෙලා මෙයාට සාන්ත වාතාවරණයක් ඇති වෙනවා සාන්ත පරිසරයක් ඇති වෙනවා මෙයා සූප දිනපතා සමහර කෙනෙකුට 21 වතාව කියන්න වෙයි සමහර කෙනෙකුට 100 වතාව කියන්න වෙයි එම කෙනෙකුට පුදුම විදිහට මේකෙන් සහනයක් සැපතක් උදා වෙනවා. ඇයි මේක කියනෝනේ දෙවියන්ට කියනවා මේ දෙවියන්ට පුදු පූජල් පවත්වනවා පින්දිනවා. ඒ පිළිස වහක දාන්න එපා. ඒව අතාරින්න එපා. ඒව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අඬ ගහලා කියනවනේ. ඊළඟට මේ සිට පතුරුමකට සක්‍ර දෙවියෝ අර දිවියන් බ්‍රහ්මයන් පිරවරාගෙන වඳිනවනේ. දැන් අපි ඔක්කොම කියලා අර සක්‍ර දෙවියන් වඳින ගාථාවත් කියනකොට එතකොට මෙදා බුදුරජාණන් වහන්සේ දෙවි පිරිස මේ ප්‍රශංසා කළ මේ සිට ඉරස් කරපු පිනෙන් මෙත් වැඩුවා ඒ ගාතවත් අනේ මේ අහිංසක කියනවා කියලා නේ ආන්නේ එහෙමයි හිතෙන් අහිංසක වෙලා මිසක් මේක හිතට අරගෙන නෙමෙයි කරන්න තියෙන්නේ ඒ විදිහට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම සැලසේවා සාදු